আরে বুদে, দেন ওনা মাইক অফ করে গান, দেন প্রশ্ন দিয়ে রা চ্যাট থেকে দা নয়, প্রশ্ন দিয়ে রা চ্যাট টা উত্তর দেন না। হারি আপিট ইগান গান তিন ইলাঙ্গ রজ্জুরু গান তাই মাং আদা কি আনে আনে মাং ইতা না পেয়ে দুদে কুত আদা কথা করা বাসম রজ্জুরু পিলি বান্ধবে রাইট এয়াত কথান্দরে কো মাং এই কথান্দরে মতা পুরা বিস্তারিত কিয়লা দেন না আনে হারদ আপি মে পাড়ে মে দিবুতে ইগান গানে ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨ පාලකයෝ පිළිබඳ නේද ශ්‍රේෂ්ඨ රජවරු පිළිබඳ මම ඔයගලට පටන් ගන්න ඉදිරිත් කියලා දුන්නා අපි ලංකාවේ ඉන්න හැම රජ කෙනෙක් ගැනම කතා කරන්නේ නැහැ ලංකාවේ රජවරු කී දෙනෙක් හිටියද පුතේ ඔක්කොම 295 ඔව් 295ක් හිටියා අපි 295 ගැනම කතා කරන්නේ නැහැ නේද අපි කතා කරන්න පුතේ මේ රටට ලොකු දෙවියන් කරපු රජවරු පිළිබඳ ඔව් සාමාන්‍යයෙන් පුතේ අපි රජ කෙනෙක් මේ රටේ ශ්‍රේෂ්ඨ පාලකෙක් කියලා සලකන්නේ එක්කෝ විදේශීය ආක්‍රමණිකයෙක්ගෙන් රට බේර ගන්න. එහෙම නැත්නම් වාරි මාර්ග වැව් ගොඩක් හදන්න ඕන. එහෙම නැත්නම් බුදුදහමට ලොකු සේවයක් කරන්න ඕන. සමහර අය තුනමත් කරලා තියෙනවා. වසබ රජුරුව ගත්තොත් පුතේ එයා ප්‍රධාන වශයෙන්ම මේ රටේ ශ්‍රේෂ්ඨ පාලකෙක් බවට පත් වෙන්නේ එයා වාරි කර්මාන්තයට වැව් ඇල මාර්ග පොකුණු හදන්න කරපු සේවය නිසා රයිට් අපි වාරි කර්මාන්තය ගැන කියද්දී අනිවාර්යයෙන්ම කතා කරන රජ කෙනෙක් තමයි වසබ රජතුමා කියලා කියන්නේ මම ඕගොල්ලන්ට මුලින්ම කියන්න හදන්නේ පුතේ මේ වසබ රජුරෝ කියන එකේනා කොහොමද බලයට පත් උනේ කියලා මේ වසබ රජුරෝ කියන්නේ පුතේ එයාගේ අම්මා තාත්තා ගැන වැඩි සඳහනක් නැහැ. ඒගොල්ලෝ රජවරුත් නෙවෙයිලු. ඒ කියන්නේ එයා රාජකීය પરම්පරාවක් කෙනෙක් නෙවෙයි. රජපෞලක් කෙනෙක් නෙවෙයි. ඒගොල්ලන්ගේ પરම්පරාවේ නම තමයි පුතේ ලම්බකර්ණ රාජවංශය. ලම්බකර්ණ කියන්නේ මේ දිග කන්න නේද? ලම්බකර්ණ. හරි කෙලින් තියන කන්. නැත්නම් දිග කන්. එතකොට පුතේ මේ ලම්බකර්ණ කියන වංශය ඉස්සරදම ලංකාවේ රාජකීය වංශයක් නොවුනට රජවරුත් එක්ක කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ රටේ ලේකන කටයුතු ලියන දේවල් බාර විඳලා තියෙන ලම්බකර්ණ වංශය. එතකොට පුතේ ඔය ලම්බකර්ණ වංශයේ ආරම්භක රජතුමා තමයි අපි මේ කතා කරන්න හදන වසඹ රජුරු. රයිට්? එයා අලුත් රාජවංශයක් ආරම්භ කරන. රයිට්? දැන් මට පේනවා සමහර අය වෙන වැඩවල ඉන්නේ කියන දේ අහගෙන ඉන්න. හරිද? එතකොට පුතේ මෙයා තමයි ලම්බකර්ණ කියන රාජවංශයේ පළවෙනි පාලකයා. අපි බලමු කොහොමද එයා බලයට පත් වුණේ කියන කාරණේ. දැන් පුතේ වසබ රජුරුව පොඩි කාලේ. එතකොට වසබ රජුරුනේ වසබ කුමාරයා. තේරුණාද? පොඩි කාලේ පුතේ ජීවත් වෙලා තින්නේ ඒගොල්ලන්ගේ මාමගේ ගෙද. මාමා ඒ කාලේ හිටපු රජුරුවන්ගේ ප්‍රධාන සේනාධිපතිවරයා රයිට් ඒ කාලේ හිටපු රජුරුවන්ගේ නම තමයි පුතේ සුබ කියන රජු සුබ ඔගොල්ලෝ අහලා තියෙනද සුබ සහ යස කතාව සුබ සහ යස නෑ අහලා නෑ මම මුලින් මේක කියලා ඉන්නම් අහගන්න රයිට් ඒ කියන්නේ පුතේ මොකද්ද ප්‍රශ්නේ අහලා නෑ දැන් අහගෙන ඉන්න හරි 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 දැන් අහගෙන ඉන්නකො මුලින්ම දැන් පුතේ දැන් මම කියුවානේ වසබ කුමාරයා පොඩි කාලේ ලංකාව පාලනය කළේ සුබ කියලා රජ කෙනෙක් අපි බලමු කවුද මේ සුබ කොහොමද එයා බලයට ආවේ කියලා මුලින් මොකද එතරම් පොඩි ලස්සන කතාවක් තියෙනවා සර් සේනාධිපති කෙනෙක් වෙලා නේද සර් හිටියේ කවුද සුබ ඉන්නකො මං කියන කතාව අහගෙන ඉන්නකො මුලින් රයිට් සුබට කලින් හිටියේ සුබට කලින් හිටපු රජුරුව තමයි යසලාලක තිස්ස. එයාට යස කියලාත් කියනවා යස රජුරු. රයිට්? එහෙම නැත්නම් යසලාලක තිස්ස රජුරු. දැන් පුතේ ඔය යසලාලක තිස්ස රජුරුව කියන්නේ හරි විනෝදකාමී රජ කෙනෙක්. විහිළු තහලුවට හරි කැමති කෙනෙක්. හරිද? වැඩේ කියන්නේ ඔය යසලාලක තිස්ස රජුරුවන්ගේ දොරටු පාලකයා. දොරටු පාලක කියලා කියන්නේ පුතේ රජුරුව ගාවට එනවනම් එයා හරහා තමයි රජුරුව ගාවට එන්න ඕන. රයිට්?
එක ප්‍රධාන නිලයක් කියයි කියලා මේ නිකම්ම දොර රකින්නවා කියන එක නෙමෙයි නිකම් ලොකු තනතුර සේනාධිපති කියලාම සේනාධිපතිම නෙවෙයි හොඳේ එයා ඔය කවුරු හරි සුබ සෙනවි කියලා කෙනෙක් හිටියා යාපහ යුගයේ ඒ ගැන කවුරු හරි අහන්නේ නැත්තේ එයා සේනාපති කෙනෙක් නෙවෙයි දොරටු පාලකෙක් රයිට් එතකොට රජුරුව ළඟම ඉන්න කෙනෙක් වැඩේ කියන පුතේ යසලාල කිරිස රජුරුවන්ගේ පෙනුමයි සුබ කියන දොරටු පාලයාගේ පෙනුමයි දෙකම එක වගේ දෙන්නම එක වගේ හැබැයි ඉතින් දෙන්න අඳුර ඇඳුම් පැළඳුම් වෙනස් නිසා අතර ගැටලුවක් නැහැ. දවසක් ඔය යසලාලක තිස්ස රජුරවන්ට හිතනවා විහිළුවක් කරන්න. එයා උදෙන්ම ඇවිල්ලා රාජවාසලට ඇවිල්ලා අනිත් අයන්න කලින් රයිට් සුබ සෙන්පතියට කියනවා අද අපි පොඩි විහිළුවක් කරමු. රයිට් මගේ ඇඳුම් ඔයා ඇඳගෙනවා සිංහාසනේ ඉන්න රජුරවගේ. ඔයාගේ ඇඳුම් ඇඳගෙන මං ඉන්නම් දුරුටු පාලය වගේ. අපි බලමු කට්ටිය අඳුරු ගනීද කියලා. කියලා දෙන්න ඇඳුම් මාරු කරගත දැන් ඇත්තරම කිව්වොත් පුතේ සුබ සෙන්පතියා දැන් මේ සුබ මේ දොරටු පාලකයා කැමති වෙන්නේ නැහැ කියන්නේ රජතුමනි මට බෑව කරන්න බෑ මට නම් බෑම කියනවා නෑ 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 මමනේ කියන්නේ රජුරෝනේ කියනවා අනිවාර්යෙන් කරන්න ඕන කියලා බල කරපු හින්දා කැමති වෙනවා ඔන්න දැන් සුබ ඉන්නවා රජුරෝ වගේ වාඩි වෙලා මේ දොරටු පාලයා দূරේ ඉන්නවා රජුරු දැන් කට්ටි එනවා රජුරුවන්ගේ මුණ ගැහෙන්නේ ඇවිල්ලා දන ගහලා ස්වාමීනි කියලා වැඳලා කරනකොට දැන් ඇත්තරම ඉන්න දොරටු පාලයානේ රජුරුවෙන් දොරටු පාලයා විදියට රජුරුවන්ට හරි හිනා රජුරුව හිනා වෙනවා හරි සුබ අමාරුවෙන් ඇඹරෙනවා රජුරුව වගේ තරිතරම් අපානවා හරි කට්ටිය අඳුරගත්තේ නැහැ පෙනුමක වගේ නිසා හරි හැබැයි ඉතින් මේ රජුරුව යසලාල දිස්ස රජුරුව දොරටු පාලයා දුන්නා හිනා වෙනවා හරි ජොලියාට ඔන්න දැක දවසක් ඔය වැඩේ කරා ඊළඟ දවසෙත් පුතේ රජුරුව කියලා අපි මේ වැඩේ කරමු හරි ෂෝක් හරි ජොලි වැඩේ කියලා ඔබ කියන්නේ රජතුමෝ මේක හරියන වැඩක් නෑ මට ඕක කරන්න බෑ හරි ඔබතුමා නම් කියයි අර ඒක නෑ 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 අදට විතරක් කරමු කියලා උන්නේ දැන් ඊළඟ දවසේ පුතේ උන්න රාජ්‍ය පුටුවේ ඉන්නවා සුබ දොරටු පාලයා රජුරු ඉන්නවා දොරටු පාලයා විදියට එදත් එහෙමයි සේනාපති වෙරළ රජතුමුනි රටේ මේ ප්‍රශ්න කියලා කියනකොට හරිද දැන් දොරටු පාලයා බඩ අල්ලන් hina වෙනවා රජුරු අයියෝ ඒක රැවටලානේ හරි දැන් එදත් ඉවරයි එදේ සුබට පොඩ්ඩක් රජපුට්ටුවේ පොඩ වාඩිල ඒ වැඩක් දැන් පොඩක් තේරෙනවා බොරුවට හිටියත් ඉතින් කර එක දේවල්නේ කියන්නේ අරක් කරන්න මේකන හොරබන් එහෙම කියන්න දෙන්නේ තුන්වෙනි දවසෙත් පුතේ කියනවා අපි මාරු කරමු නේද ඔබ කියනවා බෑ බෑ මට නම් බෑ කියලා රජුරු කරන නෑ කරන්න මොන කියලා ඔන්න පුතේ දැන් තුන්වෙනි දවසෙත් සුබ රයිට් මේ කියන්නේ දොරටු පාලයා රජපුට්ටුවේ ඉන්නවා සිංහාසනයේ ඉන්නවා යසලාල තිස්සරේ දොරටු පාලකව ඉන්නවා ඔන්න දැන් එදා බිසවත් වෙනවා රජ බිසවත් වෙනවා සේනාධිපති දෙන්නම එනවා හරි ඒ දෙන්නමත් ඇවිල්ලා රජුරෝට අනේ රජතුමනි මෙහෙමයි මෙහෙමයි ප්‍රශ්න කියලා කියන්න ගත්තක මං ආයි යසලාතිස්සතර හිනාව නවත්ත ගන්න බෑනේ විසවත්ර වැඩිලා සේනාධිපතිත් වැඩිලා ඔක්කොම රැවැටිලා කොහොමද අඳුර ගන්න බෑනේ කියලා දැන් බඩල්ලන් hinaන වන්න ඒ වෙලාවේදී පුතේ සුබ සෙන්පතිය සුබ මේ දොරටු පාලෙන් මොකද දන්නවද කරන්නේ එයා දැන් රජුරෝ වගේ සිංහාසනේ ඉන්නේ එයා එකපාරටම රජුරෝ වගේම කතා කරලා කියනවා සෙන්පති මං බැලුවා දවස් කීපයක් මේ දොරටු පාලයා hina වෙනවා හැම දෙයකටම මෙතන hina වෙනවා මොනවා හරි වෙනකොට හරි මේ දොරටු පාලේ ඕනට වඩා වැඩි වහාම මේ දොරටු පාලේ අරන් ගිල හිස ගසා දමන්න කියලා කියනවා කාටද මේ කියන්නේ රජුරුවන් හිස ගසා දාන්න කියලා කියන්නේ අන්න රජුරුවන් තේරුණා දැන් වැඩේ වරදින්නේ නැහැ රජුරුගේ මේ පිස්සු මේ මෙයා නෙවෙයි රජුරු මම රජුරු මේ දොරටු පාලයා කවුරුත් පිළිගන්නේ නැහැ පුතේ දෙන්නගේ පිටුම එක වගේ දැන් කරන්න දෙයක් නැහැ කවුරුත් හිතන්නේ නැහැ ඔහොම හිලුවක් කරයි කියලා හයි අන්තිමේදී මොකද වෙන්නේ සෙන්පති ගිහිල්ලා ඇත්ත රජුරුවන් ඉස ගසා දානවා හරි දොරටු පාලයා රජ වෙනවා සුබ තේරෙනවද එතකොට ඔන්න ඔය විදිහට තමයි සුබ කියන රජුරුව පුතේ බලයට පත් වෙන්නේ මේ දොරටු පාලයා රජ වෙන්නේ අනවශ්‍ය විහිළුවක් නැහැ කියන පුතේ ඒක තමයි විහිළු කියන ඒවා අපි කරන්න ඕන විහිළුවේ තහලුවෙන් ඉන්න ඕන ඇත්ත හැබැයි ඒක එක හොඳ විහිළුවක් නෙමෙයි පේනවනේ මෝඩ විහිළු අපි අර සමහර කියන අපේ කටවචනෙන් ගොන් ජෝක්ස් කියලා අන්න ඒ වගේ තමයි කරේ ඒවා මම මෝඩ වැඩ රයිට් රජුරුවන්ට ජීවිතේම වන්දි ගවන්න වුණා පුතේ ඒකේ තේරුණාද ඊට පස්සේ මොකද වෙන්නේ ඔව්දින් එයා එපා කිව්වේ නැහොත් එයාට තේරුණා ටික දවසක් යනකොට මේ රජ වැටු කියන්නේ එයා එපා කිව්ව නිසා මෙහෙමනේ පුතේ එයා එපා කියලා ඒක තමයි රජුරුව හිතුවා නම් ඒක හරි දැන් සුබ මුලින් එපා කරනකොට පස්සේ පොඩ්ඩක් වාඩිල ඉඳද්දී එයාටත් තේරුණා ෂා මේක නියම වැඩේ අය අරම කරන්න මෙහෙම කරන්න හරි ලේසි වැඩක් මේක හරි එයා රජකම ගත්ත පුතේ කොහොම හරි තේරුණාද හරි දැන් පුතේ එයා රජකම කරන් ගියාට එයාට ඉතින් දැනුමක් අවබෝධයක් උත් නැහැ
එයාට හිටියා හිතවත් සේනාධිපති කෙනෙක්. ඒ තමයි වසඹගේ මාමා. එයා තමයි ගොඩක් වැඩ කටයුතු එහෙම බැලුවේ රජුරුව වෙනුවෙන්. එතකොට පුතේ එක අවස්ථාවක ඔය සුබ කියන රජතුමා පුතේ නශස්ත්‍රකාරයන්ගෙන් තමන්ගේ ඉදිරි කලක අපි කියන කේන්දරේ බලනවා කියන්නේ අන්න කේන්දරේ බලනවා. right? බැලුවට පස්සේ ඒගොල්ලෝ කියනවා රජතුමනි ඔබට ඉස්සරහට හොඳ නැහැ. right? වසඹ කියලා නම තියෙන කොල්ලෙක් ඇවිල්ලා ඔයාව මරලා රජකම් පැහැරගන්න. රජුරුව බය වෙනවා. right? එයා සෑහෙන්නේ විශ්වාස කරනවා ජ්‍යොතිෂ පිළිබඳව. right? මේ අනාවැකි ඇත්ත වෙයි කියලා බයට මොකක්ද නේද මේ මෝඩේ පාලකෙක් නෙමෙයි දොරටු පාන රජල්ල දිනේ. එයා කියනවා right? ඔව් එයාට කිව්වේ සුබ දැසද කියලා අහනවා. එයාට කිව්වේ නුරන් සහනවා. එයාට කිව්වේ සුබ කියලා තමයි පුතේ. දැන් පස්සේ කාලේ මිනිස්සු දැනගන්නවා මේ රජු රුණ මේක. එතකොට කරන්න දෙයක් නැහැ. වෙන්න ඕනේ දෙවලා ඉවරයි. රජකම අරන් ඉවරයි නේ. තේරුණාද? එතකොට පුතේ වසඹ කියලා තියෙන කුමාරයෙක් එයාව මරනවා කියලා කිව්ව නිසා එයා මොකද කරන්නේ? එයා නියම කරනවා රටේ වසඹ කියන නම තියෙන සෑම තරුණයෙක්ම මරන්න කියලා. දැන් පුතේ රටේ හැම තැනම හොය හොය වසඹ කියන නම තියෙන කට්ටියව මරලා දානවා. තේරුණාද? දැන් එහෙම මරලා මල්ද ඔකට මූලිකත්වයේ ගන්නෙත් පුතේ මේ රජු වසඹ රජුරුවන්ගේ මාමා. right? සේනාපතිතුමා යන ප්‍රධාන සේනාපතිතුමා ඔක්කොම ලංකාවේ ඉන්න අපි කියනකොට කියන්නේ එහෙමයි ඔක්කොම මෙරුවත් දන්නේ ඔක්කොම ලංකාවේ ඉන්න වසඹ ළම දින කට්ටිය මෙරුවට පස්සේ මාමට මතක් වෙනවා මොනා කරත් අපේ ගෙදර ඉන්න කොල්ලාගේ නමත් වසඹනේ. තේරුණාද? එතකොට මට බෑ රජුරුවන්ට දුවනේ. ආ රජුරුවන්ට හරිම හිතවත් මිනිස්සෙක්. මං මංගාව හදාගන්න පුතා තමයි වසඹ. අර නෑ වෙන පුතා තමයි. නමුත් මම රජුරුවන්ට ගිහිල්ලා පෙන්වන්න ඕන මම කොච්චර රාජපාක්ෂිකද රජුරුවන්ට හිතවත්ද. right? මගේ ගෙදර ඉන්න ළමයා වුණත් මම රජුරුවන්ට බාර දෙනවා. මම්ම ගිහිල්ලා බාර දෙනවා වසඹව. මෙයාව මරන්න. මෙයාගේ නමත් වසඹ කියලා. right? දැන් ඔහොම ඉඳද්දි පුතේ දැන් රෑ නෝනත් එක කතා කරනවා වසඹගේ මාම දැන් මම මෙහෙම කරන්න හිතන් ඉන්නේ මට රජුරුවන්ට එහෙම නොකර බෑ. නැන්ද එතකොට වසඹගේ නැන්ද කියන අනේ එක නම් කරන්න එපා. මම නම් කැමති නෑ. ඊට පස්සේ කියනවා එහෙම නෙවෙයි රාජනීතිය නම් පාටත් එකයි. මගේ ළමයා වුණත් පැත්තර ගන්න දෙයක් නෑ. මම ගිහිල්ලා බාර දෙනවම කියලා කියනවා. දැන් උතන තමයි වැරද්ද ගත්තේ වසඹගේ මාමා. right? මොකද මේ ජාන්තාවන්ට රහස් කිව්වොත් පුතේ ඒවා ටිකක් ඈ එළියට යනවා සහ ප්‍රශ්න මතුවෙනවා. හරි කොහොම හරි දැන් ඊට පස්සේ ඉඳ උදේ right? වසඹගේ මාමා සේනාපතිතුමා වසඹවත් අරගෙන කොල්ලොකි පොඩ්ඩක් යන් රාජමාලිගාවට පැත්තට කියලා හේතුව කියන්නේ දැන් යවනවා. හරි එක්කයි යනවා මේ වසඹවත් රාජමාලිගාවට. දැන් ওই වසඹගේ මාමට තියෙන පුතේ පුරුද්දා එයා හරියට බුලත් පිට කන. බුලත් පිටක් නොකා ඉන්න බෑ යාට. සමහරුට එහෙම පුරුදු තියෙනවනේ. හරිද? දැන් වසඹගේ නැන්ද මොකද දන්නවද කියන්නේ? දැන් හැයා තමයි හුණු කිල්ලෝටේට. හරි? ඔක්කොම හුණු පුවක් බුලත් ටික දාලා දෙන්නේ. නැන්ද ඕන කමින්ම උල මෙමනාද මේ හුණු හුණු දාන්න නැතුව දෙන්නේ. පොඩි උපක්‍රමයක් ඉදේ තියාගෙන. අඩුවෙන් දෙන්නේ. දිල් දැන් දෙන්නව යනවා රාජමාලිගාවට. රාජමාලිගාවට ගියම රජුරු වෙන්නේ නැහැ පුතේ. රාජසභාවට එලා බලාගෙන ඉන්නකොට ගොඩක් වෙලා රජුරු වෙනසක්. හරිද? එහෙම ඉන්නකොට දැන් බුලත් පිටක් කන්න කියලා මාමා බලනවා. බැලින්නම් හුණු නැහැ. බුලත් පිට දිබ්බට. ඊට පස්සේ වසවට ගිහලා ටක් ගාලා ගෙදර ගිහිල්ලා නැන්දගෙන් හුණු ටිකක් ඉල්ලන් එන්නේ. නැන්ද ඔය හුණු නොදැම්මේ ඕකටමයි. දන්නව මාමා අනිවාර්යෙන් මෙයාව හුණු ටික ඉල්ලන් යන්න එවනවා කියලා. එහෙම නැතුව යාට බෑ කියලා. ඔන්න වසඹ එනවා පුතේ හුණු ටික ඉල්ලන් යන්න. ආවට පස්සේ කියනවා නැන්දා යන්න එපායි රාජමාලිගාවට. මාම ගියේ ඔයාව බාර දෙන්න. ඔයාව මරන්න යන්නේ. මෙන්න සල්ලි මම හංගගත්තු සල්ලි ටිකක් තියෙනවා. මේ ටිකක් අරගෙන ඔයා පැනලා යන්න ජීවිතේ බේර ගන්න. නැන්දා එහෙම කියනවා. වසඹ පැනලා යනවා පුතේ ජීවිතේ බේරගෙන. right? බේරගෙන ඉලත් වසඹ කියන්නේ බොහොම මේ නායකත්ව ගතිගුණ තියෙන කෙනෙක් පුතේ. පෞරුෂයක් තියෙන කෙනෙක්. රජ කෙනෙක් මේ තාත්ත රජ කෙනෙක් නොවුනට පුතේ ඒ හැකියාව තිබිච්ච කෙනෙක් පුතේ. සමහරු ඉන්නවනේ එහෙම පුද්ගලයෝ. ඒ නිසා එයා පුතේ සේනාව සංවිධානය කරලා මිනිස්සුන්ගේ සහාය අරගෙන එයා මොකද කරන්න පුතේ? අර ජ්‍යොතිෂර්වේදී අනාවිකාර්කිය පුතාව ඇත්ත කරලා සුබව මරලා රජකම ගන්නවා. මම කවුරු කියන තා විනාඩි කීයක් තියලාද කියලා මුදිටක් ගාලා විනාඩි 2යි සර්. විනාඩි 2යි සර්. හරි. විනාඩි 2 කියන්න පුළුවන්. එතකොට පුතේ මේ සුබව මරලා
වසභ රාජ්‍යත්වයට පත් වෙනවා. රයිට්. දැන් බලන්න. සර් කර්මෝත්පත්ති. ඒ නිසානේ අපි කියන්නේ ලම්භ කර්ම රාජම. මොකද්ද? කට්පුලොත්යි ජොබ් වෙන්නද? ආයත් වෙන්න ඕනේ. ආයි වෙන්න ඕනේ. අදහරද? ඊටු ටික මම නෝට් එක සහ ප්‍රශ්න මම එවන්නම්. හොඳේ. දැන් පුතේ වසභ රජුරුව තමයි එතකොට ලම්භ කර්ණ වංශයෙන් පළවෙනියටම පත්විච්ච රජුරුව වෙනස තමයි අපි කියන්නේ ලම්භ කර්ණ රජ පෙළපතේ ආරම්භකයා වසභ රජුරුව කියලා. රයිට්. ආ එක්කෙනෙක් කියනවා ඔය නැන්දවත් අරන් ගියා කියලා යාව. කතාවේ භාගයේ අහලා තියෙනවා. ඊටු ටික මම තාම කිව්වේ නැහැනේ. ඔය සටන කරද්දී පුතේ වසභ තමන්ගේ මාමවත් මරනවා. ඇයිද? රජුරුවගේ ප්‍රධාන සෙන්පති ආවනේ. අනික තමන් මරන්නත් එක්කන් ගියා. රයිට්. මාමවත් මරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් නැන්ද අසරණ වෙනවා මාමව මරපු නිසා. තේරුණාද? වසභ කොහොමද දන්නවද යුතුයකම් සලකන්නේ? තමන්ගේ ජීවිතේ බේරුවෙත් නැන්දානේ. එයා මොකද කරන්නේ? එයා තමන්ගේ නැන්දව විවාහ කරගන්න. දැන් අපිට වර්තමාන විදිහට නම් ඒක ටිකක් අප්‍රසන්න දෙයක්, නොගලපෙන දෙයක් වගේ පේන්න පුළුවන්. රයිට්. අපි දන්නේ ඒ කාලේ නෑකම කොහොමද නැන්ද කියලා තිබ්බේ කියලා. සමහර විට ලොකු වයස් පරතරයක් නැති වෙනවා වෙන්න පුළුවන්. අපි සමහර නෑකම් තියෙන පුතේ. තේරුණාද? සමහරු ඉන්න අපි නැන්ද කියලා කියන නැන්ද අපිට නෑ. වයසට ගොඩක් වයසට ගිහිල්ලා. මොකද්ද? ඒ ආව බලාගත්තේ නැන්ද ගොඩක් වයසට ගිහිල්ලා. ගුඩාක් මයසරම ගියා කියලා කොහෙවත් සඳහන් කළා නෑ නැන්ද කියලා විතරයි කියලා තියෙන්නේ. හරි. එයාට වඩා වැඩිමල් වෙන්න ඇති. හරිද? කොහොමවත් බාල කෙනෙක් වෙන්න දැන් එහෙමන වෙන්න විදියක් නෑ. මොකද මාමා